नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා මෙලව පරලොව යහපත උදා කර ගනිමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මග සකස් කරගන්න ධර්ම අවවාදයක් ලබා ගන්න මේ පින්නතුන්ට අනුශාසනා කරන්න අද ධර්ම මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන ගාථා රත්නයන් දෙකක් උපයෝගී කරගෙන ධර්ම දේශනාව සිදු කරන්න. මලිත්‍යා දුච්චරිතං මච්චේරං දදතං මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්පරච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්කවු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මලිත්‍යා දුච්චරිතං දුෂ්චරිතය ස්ත්‍රියට මලයක් මලයක් කියලා මෙතන සඳහන් කළේ කිලුට මච්චේරං දදතං මලං මසුරු බව දන් දෙන පුද්ගලයාට කිලුට මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්මිච පාප ධර්මයන් මෙලව පරලොව දෙකම පිරිහීමට පත් කරනවා මේ පළවෙනි ගාථාවේ තේරුම දෙවෙනි ගාථාවේ සඳහන් කළා තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං මේ මලයන් හෙවත් කිලිටු අතර මලතරං කියලා කිව්වේ කිලුටුම දෙය අවිජ්ජා පරමං මලං ඒ පරම මලය කිලුට අවිද්‍යාවයි ඒතං මලං
පහාන්ත්වාන නිම්මලා හෝත භික්කව. මහණෙන ඒ මහා පරම මලය නැති කරන්ඩයි මං ඔබලාට අනුශාසනා කරන්න. එය නැති කරගත්තහම අනික් මලයන්ද ඉවත් වෙලා යනවා. මේ ගාථාරත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එක්තරා පුරුෂයෙක් කරමුණු කරගෙන. මේ පුරුෂයා නිතර නිතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල උපස්ථාන කරන කෙනෙක්. විවාහ වෙන්න කලින් විවාහ වුණාට පස්සේ දවස් කීපයක්ම බුද්ධ උපස්ථානයට ගියේ නෑ. එහෙම නොයන්ඩ හේතුව මොහු විවාහ කරගත්ත මොහුගේ බිරිඳ කිසිම ලැජ්ජාවක් නැති කෙනෙක්. විවාහ වෙලා අලුත් ගෙදරට ආපු දවසේ ඉඳලා ඇය පරපුරුෂයන් හොයාගෙන යනවා. මම අලුත විවාහ වෙච්ච කෙනෙක්, මේ විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒවාගේ කිසිම හැඟීමක් ඇය ළඟ නෑ. ස්වාමියගේ ගෙදරට ආපු දවසේ ඉඳලා පරපුරුෂයන් හොයාගෙන යනවා. දැන් මේ අලුත විවාහ කරගත්ත මැය කිසිම ලැජ්ජාවක් නැතුව පරපුරුෂයන් පිටිපස්සේ යන නිසා මේ පුරුෂයාට සමාජයට මූණ දෙන්න ලැජ්ජයි. අන්න ඒක හින්දා ඔහු මගට බැහැලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න අකමැති වුණා. ලැජ්ජාවෙන් ගෙදරට වෙලා හිටියා. මෙහෙම දින ගණනාවක්ම ගෙදරට වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් ගිහිල්ල වන්දනා කරාම භාග්‍යතුන් වහන්සේ අහනවා, පහුගිය දින කීපයක්ම ආවෙ නැත්තේයි කියලා. එහෙම ආපුවාම ඇත්තම කාරණාව මතක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, පුරුෂයේ ඔබට ඔය කාරණාව පෙරත් පඬිතයෝ විසින් කියලා දීලා තියෙනවා. නමුත් මේ සංසාරේ භවයෙන් වැහිලා තියෙන නිසා නැවත නැවත ඒක කියලා දෙන්න වෙලා තියෙනවා. පෙරත් පඬිතයෝ කියලා දීලා තියෙනවා. එහෙම සඳහන් කරාම මේ පුරුෂයා ඇහුවා, ස්වාමීනි, ඒ පෙර පඬිතයෝ කියලා දුන්න අතීත කතාව මට දේශනා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, පුරුෂය, අතීතේ දිසාපාමොක් ආචාර්යවරයාට හිටිය අතවැසි, ඉතාම ළඟින්ම ඇසුරු කරපු කෙනා. මේ අතවැසියා හදිසියෙම ටික දවසක් දිසාපාමොක් ආචාර්යවරයා මුණගැහෙන්න ආවේ නැහැ. සමීප අතවැසිය දින කීපයක්ම ආවේ නැති නිසා ආචාර්යවරයා ටිකක් කල්පනා කළා. නමුත් පස්සේ දවසක ඔහු ආචාර්යවරයා හොයාගෙන ආවා. එදා ආචාර්යවරයා ඇහුවා, පහුගිය දවස් කීපයක්ම ආවේ නැත්තේයි කියලා. මේ පුරුෂයා සඳහන් කළා, ආචාර්යතුමනි, මගේ බිරිඳ පරපුරුෂයන් හොයාගෙන යනවා. ඒක නිසා මට හරි ලැජ්ජයි. ඒ ලැජ්ජාව නිසයි මම ආවේ නැත්තේ කියලා. එදා දිසාපාමොක් ආචාර්යවරයා මේ පුරුෂයාට සඳහන් කළා, මේ ස්ත්‍රිය පිළිබඳව. මේ පුරුෂයාට සඳහන් කරනවා, මේ ස්ත්‍රිය සරුව සාධාරණයි. ස්ත්‍රියක් සරුව සාධාරණ වස්තුවක්. ස්ත්‍රියක් සරුව සාධාරණයි කියලා මෙතන සඳහන් කරාම උදාහරණ කීපයක් පැහැදිලි කළා. එයින් එකක් තමයි පින්නතනි මේ නාන තොටුපොළ. නාන තොටුපොළ හැමෝටම සාධාරණයි. එතනින් රජ්ජුරුවොත් නානවා. එතනින් කුලවන්තයොත් නානවා. එතනින් කුලහීනයොත් නානවා.
එතනින් පාර යන්නේ නායත් නානෝ. එතන ලස්සන අයත් නානෝ. එතන ලස්සන නැති අයත් නානෝ. මේ ආදී ඕනෑම කෙනෙකුට නාන තොටුපොළ සාධාරණයි. එතකොට පාර අපි ගමන් බිමන් යන මාවත මේ පාරේ අහවල් අය විතරයි යන්නේ. අහවල් අය යන්න එපා කියලා තහනම් කරන්න පුළුවන් පාරවල් එකක්වත් නැහැ. මාර්ගයත් හැමෝටම සාධාරණයි. සුරාසැල, මේ සුරාසැලට අහවල් අය එන්න එපා කියලා කතාවක් කොහෙවත් නැහැ. අද හැටියට අපි කියමු බාර් එකක් කියලා. අහවල් අයට විතරයි මෙතනින් මත්ද්‍රව්‍ය නිකුත් කරන්නේ, මත්පැන් නිකුත් කරන්නේ කියලා එහෙම තීරණයක් නෑ. කවුද ඇවිල්ලා ඉල්ලන්නේ? යාචකයටත් දෙනවා, රජ්ජුරුවන්ටත් දෙනවා, මැති ඇමතිවරුන්ටත් දෙනවා, ඕනෑම කෙනෙකුට දෙනවා. එහෙනම් එතනත් හැම කෙනාටම සාධාරණයි. රැස්වීම් ශාලාව, මේ රැස්වීම් ශාලාවට අහවල් අයට විතරයි එන්න පුළුවන්, අහවල් අයට එන්න බෑ කියලා නීතියක් නැහැ. රැස්වීම් ශාලාවට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. මේ උදාහරණ හතර දක්වලා සඳහන් කළා මේ ස්ත්‍රියක් ඇසුරු කරන්න අහවල් අය එන්න එපා කියලා තීරණය කරන්න බෑ. කාන්තාවක් ඇසුරු කරන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්. ඇය ඕනෑම පුද්ගලයෙකුට සාධාරණයි. ඕනෑම පුද්ගලයෙකුට සාධාරණ නම් ඇයි ඒ එක තැනකට සීමා වෙන්නේ? සීලයේ හින්දා. විවාහ වුණාට පස්සේ පරපුරුෂයන් සොයාගෙන යන්නේ නැත්තේ තුන්වෙනි සිල්පදයක් ලෝකෙ තියෙන නිසා. ඒ සිල්පදය උල්ලංඝනය කරන එක සුදුසු නැති නිසා. ඒක සමාජ විරෝධී නිසා. ඒක සමාජයේ පිළිකුල් කරන නිසා. එහෙමනම් මේ ලෝකේ යම් ස්ත්‍රියක් පරපුරුෂයන් සොයා නොයන්නේද ඇය සීලයක සංවර වුණ නිසා නොයනවා මිසක් ඒ සීල සංවරයේ නැති ඕන කෙනෙක් පරපුරුෂයන් හොයාගෙන යනවා. ඒ සංවරයට බැඳෙන්න උවමනා නැති ඕන කෙනෙක් පරපුරුෂයන් හොයාගෙන යනවා. මේ කාරණාව අර පුද්ගලයාට සඳහන් කළා. සඳහන් කරලා කිව්වා ඇය පරපුරුෂයන් සොයාගෙන යනවා කියන එක මේ අඬදබර කරන්න, රණ්ඩු කරන්න, කලකෝලාහර කරන්න, කලකිරීමට පත්වෙන්න, දුකට පසුතැවීමට පත්වෙන්න හේතුවක් නෙමෙයි. ඒක ඇගේ වැඩක්. ඔබ එහෙම පසුතැවීමක කලකිරීමක ඉන්නවා නම් ඒ ඔබ ගාව තියෙන තෘෂ්ණාව නිසා. ආන් ඒක හොඳට තේරුම් ගන්න කියලා. මේ පුද්ගලයා දැන් තමන්ගේ බිරිඳ පරපුරුෂයන් කරා යනවා කියලා කිසි අමනාපයක් නැහැ. හැබැයි ඇය කල්පනා කළා මොහු ඇයි මේ විදිහේ වෙනසක්? දැන් මට බනින්නේ නැත්තේ ඇයි? දැන් ගෙදර කලකෝලාහල කරන්නේ ඇයි? ඇයි රණ්ඩු සරුවල් කරන්නේ නැත්තේ? ඇයට දැනගන්න ලැබුණා මගේ ක්‍රියාව, මගේ අනාචාරය ආචාර්යන් වහන්සේ දැනගෙන. ආචාර්යන් වහන්සේත් ඒක දැනගත්තා කියලා කල්පනා වෙනකොට ඇයට ඇති වුණේ පුදුම ලැජ්ජාවක්. ඉන් පස්සේ ඇය පරපුරුෂයන් හොයා යන එක නතර කළා. ඒ අතීත කතාව. එතකොට මෙදත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් හික්මුණු අර පුද්ගලයා තමන්ගේ බිරිඳගේ නොහොමිනාකම් පිළිබඳව පසුතැවිල්ල තමන්ට අර්ථයක් පිනිස කරගත යුතු කාරණා අතපහු කරන්න ගියේ නෑ. නමුත් ඇය කල්පනා කළා ඇයි අද මොහු වෙනස් වෙලා. ඇයට පස්සේ දැනගන්න ලැබුණා මගේ අනාචාරය ගැන බුදුරජාණන් වහන්සේ දැනගෙන මොහුට හික්මෙන්ඩ නිමෙන්ඩ භාගිතුන් වහන්සේ අවවාද කරලයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැනගත්ත කියහම ඇයට හරි ලැජ්ජයි. ඒ නිසා ඇය ආය අනාචාරය ගියේ නෑ. නමුත් භාගිතුන් වහන්සේ සඳහන් කළා ඔබට පෙර
ඥානවන්තය උපදෙස් දීලා තිබුණා. කවුද ඒ පෙර ඥානවන්තයා? දිසාපාමුක් ආචාර්යවරයා. කවුද දිසාපාමුක් ආචාර්යවරයා? ඒ අපේ මහබෝසතාණන් වහන්සේමයි. මෙදා ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. නමුත් එදා කාන්තාවගේ මේ ක්‍රියාව ගැන කලකිරෙන්න එපා, කෝප වෙන්න එපා කියලා සඳහන් කරාම ඔහු ඒ අවවාදෙ පිළිගත්තා. නමුත් ඒ භවයෙන් ඔහු මැරුණා. එතකොට දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භවයේ මේ ඔහුම තමයි. එදා ඒ පුරුෂයාම තමයි මෙදා මේ පුරුෂයා. එදා දිසාපාමුක් ආචාර්යවරයාගේ කාලේ ඔහුගේ බිරිඳම තමයි අදත් මේ බිරිඳ වෙලා ඉන්නේ ඇයමයි. නමුත් එදා ආචාර්යවරයා මේ පිළිබඳව කලකිරෙන්න එපා කිව්වට පස්සේ කලකිරුනේ නැහැ. නමුත් මැරිලා ඉපදුනාට පස්සේ ඒ ක්ලේශේ නැති කරලා නිසා මේ ජීවිතෙත් ආයෙත් ඒ ප්‍රශ්නේ මත ඔහු ආයෙත් කලකිරිලා. ඒකයි භවයෙන් වැහුණ නිසා ඔබ ආයෙත් එතෙන්ටම ඇද වැටුණා. පින්නතුනි, පෙර භවවල අපි මොන තරම් බණ අහලද? අපි මොන තරම් සිල් රැකලද? අපි කොයි තරම් භාවනා කරලද? සතර අපායට බයේ මොන තරම් දේවල් කරන්නද? නමුත් මැරිලා ඉපදුනාට පස්සේ ඒ දේවල් මොකවත් දන්නේ නැහැ. හැබැයි පෙර භවයක අපි එහෙම කටයුතු කරපු නිසා තමයි මේ භවයේ අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. නමුත් මනුස්ස ජීවිත ලබාපු හැමෝටම මතකද, සිහිපත් වෙනවද, කල්පනා වෙනවද, පෙර හොඳට සිල් රැකලා ගුණ පුරපු නිසායි මේ වගේ ජීවිතයක් ලැබුණේ කියලා. යම් පමණකට හරි දම්පැන් දීලා තියෙන නිසායි අද අතපාන් නැතුව මෙහෙම හරි කාලා බීලා ජීවත් වෙන්නේ කියන කාරණාව දැන් කල්පනාවක් නෑ. නොයෙක් කෝටිපතියන් ලෝකේ ඉන්නවා. නමුත් ඒ අයගෙන් ඉතා කලාතුරකින් කෙනෙක් තමයි පිනට දහමට යොමු වෙලා ඉන්නේ. අනික් හැමෝම තමන්ගේ ධනෙ වියදම් කරලා කරන්නේ සමාජ අසාධාරණ නොහොබිනා නින්දිත වැඩ. නමුත් මේ දේවල් කරන්න මට මුදල් හම්බ වෙන්නේ පෙර සංසාරේ මේ විදිහේ පින් කරලා නේද? ඒ පෙර පින නේද මම ආද භුක්ති විඳින්නේ? නමුත් ආය සැරයක් සිල් ගුණ ආරක්ෂා කරගෙන පින්කම් කළ යුතුයි කියලා කල්පනාවක් ඔවුන්ට නෑ. මොකද භවයෙන් වෙහිලා තියෙන හින්දා. මේ කාරණාව මනාව මේ පුරුෂයාට පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දක්වන කරුණට අනුව එහෙම වැරදි හැසිරීමක් තියෙන කාන්තාවක් නම් ඇයි මේ ජීවිතේ හරියට අපහසුතාවයටත් පත් වෙනවා? මොකද ඒ වැරදි ක්‍රියාකලාපේ නිසා ගෙදර ආවහම ගුටි කණ්ඩ සිද්ධ වෙනවා. අන්‍ය පුරුෂයෙක් එක්ක ගියහම ඒ පුරුෂයාත් විවාහක නම් සමහරලාට ඒ පුරුෂයාගේ බිරිඳගෙන් දරුවන්ගෙන් නෑදෑයන්ගෙන් ගුටි කණ්ඩ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න වෙනවා. ගෙදර ආවහම බැනුම් අහන්න වෙනවා. නොයෙක් අපහාස අවලාදවලට ගොදුරු වෙන්න වෙනවා. උදේ පාන්දරට දකින්නවත් හොඳ නෑ කියලා බැනුම් අහන්න හිතෙනවා. පවුල් පරම්පරාවේ ගෞරවයේ නම්බුව විනාශ කරනවා කියලා වැඩිහිටියන්ගෙන් බැනුම් අහන්න වෙනවා. අන්තිමට ජීවිතේ එපා වෙන තැනට එනවා. ඒක ඇය මෙලව ලබන විපාකයයි. මරණයෙන් පස්සේ ඒ කාන්තේම නිරේ ගිහිල්ලා අති භයානක දුක්ඛන්දරාවල් වලට ඇයට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක පරලොව විපාකයයි. එනං මලිත්‍යා දුච්චරිතං. දුෂ්චරිතය ස්ත්‍රියට කිලුටක්. නමුත් කිලුටු නොවිච්ච ස්ත්‍රී නොවන තරම් ලෝකේ ඉන්නවා. එවුන් ඔය ඒ අය කිලුටු නොවී ඉන්නේ ඇයි? මෙන්න මේ සිල්පදයක් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන නිසා. එවන් ක්‍රියාවක් සමාජ විරෝධී නිසා. එවන් ක්‍රියාවක් නුසුදුසු නිසා. ඒක සමාජ සාරධර්ම බිඳහෙලන නිසා සංවර වෙලා ඉන්නවා. එහෙනම් ඔවුන් ළඟ ඒ සීලය තියෙනවා. ඒ සීලය නැති අය මේ දුෂ්චරිතයේ නිරන්තරයෙන් යෙදෙනවා.
මච්චේරං දදතෝ මලං දන් දෙන අයට හරි කිලු ටකුළු මසුරු බව. යමෙක් හරි කැමති දන් දෙන්න. නමුත් දන් දෙන්න තීරණය කරහම දැන් දානෙට දෙන්න දේවල් තෝරනවා ගෙදර තියෙනවා. යම් විශේෂ හොඳ දෙයක් හම්බුනහම මේක එපා. තෝරපු එකෙන් ආයෙ තෝරනවා මෙව්වා තියාගමු. මෙව්වා කල් පවත්ත ගන්න පුළුවන්. මෙව්වා වටිනවා. මෙව්වා අපිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හොඳම ටික තෝර තෝර අයින් කරලා සමහරලාට ඊළඟට දෙන්නේ දෙනකොට දෙවෙනි ටික. නමුත් වටින්නේ දෙනවනම් හොඳම එක දෙන එක. නමුත් කවුද මේ හොඳම එක තෝරලා අයින් කෙරුවේ? අපි ගාව තියෙන මසුරු බව. එහෙනම් මසුරු බව අපිට කරදරයක්, අපිට කිලුටක්. හොඳ මේක අයින් කරගෙන බාල දේවල් දුන්නහම අපිට ආයේ සංසාරේ හොඳ දේවල් අපිට හම්බෙන්නෙත් නෑ. හොඳ දේවල් ලබන්න කැමති, නමුත් හම්බ වෙන්නේ බාල දේවල්. ආන් ඒක හින්දා මේ ලෝකේ දන් දෙන පුද්ගලයාට මසුරු බව හරි කිලුට. තුන්වෙනිව සඳහන් කළා මලාවේ පාපකා ධම්මා. පාප ධර්මයේ අකුසලයේ පුද්ගලයා මෙලවත් වේදනාවට, අපහසුතාවයට, කැලලට, පිළිකුලට භාජනය කරනවා. අකුසල් කරන අයට කවුරුවත් කැමති නෑ. ප්‍රාණඝාත කරනවා නම් ඒ කැමතිත් නෑ. හොරකම් කරනවා නම් ඒ අයට කැමතිත් නෑ. වැරදි කාම සේවනයට නම් ඒ අයට කැමතිත් නෑ. බොරු කියනවා නම්, රහ මෙරඹනවා නම් ඒ අයට සමාජයේ ඒ තරම්ම ප්‍රියමනාප නෑ. සමහර වෙලාවට මේ පංච දුෂ්චරිතයේ යමෙක් හැසිරෙනවා නම් ඔහු ගැන දුවා දරුවෝ පවා අප්‍රසාදයෙන් තමයි බලන්නේ, අප්‍රසාදයෙන් තමයි කතා කරන්නේ. ඒ මෙලව විපාකයක්. සමාජයයි ඔහුගේ වචන පිළිගන්නේ නැහැ. සමාජයයි ගෙදරකට එනවට ඔහු සැක කරනවා. සමාජයයි ඔහුගේ ක්‍රියාකාරකම් අනුමත කරන්නේ. හොරකම් කරන කෙනෙක් ගෙදර එනවා දැක්කහම අපි ටිකක් විශේෂ සැලකිල්ලෙන් ඉන්නේ. මොනව හරි අරගෙන යන්න පුළුවන්. බොරු කියන කෙනෙක් මොනව කීවත් ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. කවුද කීවේ? අහවලයි කීවේ. අපි කියනවා මිනිහා කීවනම් ඒ තරම් හිතන්න ඕනේ නැහැ. හැබැයි කවදාවත් බොරු කියන්නේ නැති කෙනෙක් කීවොත් අපි කියනවා ඒ මනුස්සයා කීවනම් මේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. එහෙමනම් පාප ක්‍රියාවේ නිරත පුද්ගලයා මෙලවදීමත් පිරිහෙනවා. පරලෝ ගිහිල්ලා ඉතාම දුක් සහිත සතරාපායේ ඉපදිලා කල්ප කාලාන්තර ගණන් පිරිහිලා දුක් විඳිනවා. එහෙනම් සත්වයාට අකුසල ධර්මයේම පිලුටක්. තතෝ මලං මලතරං අවිජ්ජා පරමං මලං. මේ සියලුම මලයන් අතර ප්‍රබලතම මලය අවිද්‍යාව කියලා දේශනා කළා. හැම මලයක්ම යටයි අවිද්‍යාව කියන මලයට. තතෝ මලං මලතරං අවිජ්ජා පරමං මලං. මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවයේ යම් දවසක යමෙකුට නැත්තටම නැති කරලා දාන්න පුළුවන් නම් ඒතං මලං පහාන්ත්වාන. හන්ත්වා කියලා කියන්නේ මරණවට. පහාන්ත්වා කියලා කියන්නේ විශේෂයෙන් මරලා දාන්න. සාමාන්‍ය මරණව නෙමෙයි, විශේෂයෙන් මරලා දාන්න. ඒතං මලං පහාන්ත්වාන. මේ අවිද්‍යාව නැමැති මලය විශේෂයෙන්ම මරලා දාන්න කියලා දේශනා කරනවා. නිම්මලා හෝත භික්කවු. මහණෙනි, ආන් ඒක කරන්නයි මම ඔබලාට අනුශාසනා කරන්නේ. එතකොට හැම මලයකටම වඩා, හැම කිලුටකටම වඩා අවිද්‍යාව කිලුටක්. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අනවබෝධය.
ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොවැටහීම. ඒකටයි මෙතන අවිද්‍යාව කියලා මේ කියන්නේ. ඒක තමයි අවිද්‍යාව. ආර්ය සත්‍ය ධර්මය මෝහය නිසා වැහිලා ගිහිල්ලා. අපි හැමෝටම වෙලා තියෙන්නේ එයම තමයි. ආන් ඒ නිසා අවිද්‍යාව කොහොමද දුරු කරන්න කියලා කිව්වේ දේශනා කළා. නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමීති. පින්නතනි ධ්‍යාන වැඩිම පිළිබඳව කල්පනා කරමු. අපි ධ්‍යානාංග ගැන කතා කරනවා. ධ්‍යාන වඩපු අය ගැන අහලා තියෙනවා. අහසින් යන අය ගැන කතා කරලා තියෙනවා. පොළොව යටින් යන අය, වතුර යටින් යන අය, බිත්තියක් හරහා කිමිදෙන අය, මේ නොයෙක් ධ්‍යාන වඩපු අය ගැන අපි කතා කරනවා. ධ්‍යාන වඩලා දියුණු කරපු අය මරණයෙන් පස්සේ කොහේ ඉපදෙනව කියලාද සඳහන් කළේ. ධ්‍යාන වඩපු අය බඹලොව ඉපදිනවා. හැබැයි බඹලොව ඉපදුනත් ඒක නිමාවක්ද සංසාර ගමනේ? නිමාවක් නැහැ. එහෙනම් කොහොමද ධ්‍යාන වඩන්නේ? නීවරණ ධර්ම යටපත් කරන්න ඕනේ, නැති කරන්න ඕනේ. පංච නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විතිකිච්ඡා. මෙන්න මේ නීවරණයන් හොඳටම නැති කරපු කෙනා ධ්‍යානාංග උපදවනවා. හැබැයි එතන හොඳටම නැති කරලා කිව්වේ මේ ජීවිතෙන් තාවකාලිකව මතුවෙන්න දෙන්නේ නැතුව යටපත් කරලයි තියෙන්නේ. එහෙම අය මේ ජීවිතයේ ධ්‍යානලාභීව ඉඳලා මැරිලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. අපි හොඳට දන්නවා දෙවියෝ දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා මනුලව උපදිනවා. එතකොට බ්‍රහ්මයෝ එන්නේ නැද්ද? බ්‍රහ්මයෝ බඹලොවින් චුත වෙලා ඇවිල්ලා මනුලව උපදිනවා. සුද්ධාවාස වාගේ බඹතලයකට ගියොත් ආයෙ මනුලව එන්නේ නැහැ. නමුත් තවත් බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ බඹලොව ඉඳලත් ආපහු එහෙන් චුත වෙලා මනුලවට එනවා. ඇයි ඒ එන්නේ? අර නීවරණ නැත්තටම නැති කරලාද තිබුණේ? නැත්තටම නැති කරලා නැහැ. හැබැයි රහතන් වහන්සේත් ආපහු එනවද? රහතන් වහන්සේ ආපහු එන්නේ. රහතන් වහන්සේලාට ධ්‍යාන තිබුණේ නැද්ද? ධ්‍යානලාභී මහරහතන් වහන්සේලා ඕන තරම් හිටියා. එතකොට රහතන් වහන්සේ ධ්‍යානලාභීව ඉඳලා ආයේ නොඑන්නම මෙහෙන් යනවා. රහත් නොවි ධ්‍යාන ලැබපු අය ආපහු සැරයක් මෙහෙනවා. එතකොට අර ධ්‍යාන ලැබපු අයයි රහතන් වහන්සේ අතර මේ නීවරණ නැති කිරීම තුල තියෙන වෙනස පරතරය මොකක්ද? පින්නතිනි මෙතන තව කාරණා දෙකක් තියෙනවා. අපි සඳහන් කළේ නාදිවාසේති පජහති විනෝදේති. නාදිවාසේති කියලා කියන්නේ ඉවසන්න එපා. නීවරණයක් ක්ලේශයක් හිතට ආවහම ඒක ඉවසන්න එපා. ඉවසන්න එපා කියලා කීවේ ඒ ක්ලේශයට හිත ඇතුලේ ඉන්න ඉඩ දෙන්න එපා කියලා. ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? අපි ගොදුරු කරනවා. අපි අල්ල ගන්නවා. අපිව විනාශ කරනවා. අපි කියමු අද අටසිල් අරගෙන ඉන්න දවස. අපි සිල්පදයක් සමාදන් වුණා. නච්ච, ගීත, වාදිත, විසූක, දස්සන මේ ආදි වශයෙන් සිල්පද සමාදන් වෙලා තියෙනවා. දැන් සිල් අරන් ඉන්න කෙනාට හිටි ගමන් ගීතයක් මතක් වෙනවා. දැන් ගීතේ මතක් වුණාට ගීතේ කීවේ නැහැ. සමහරලාට ගීතයක් කොහෙන් හරි ඇහෙනවා. නමුත් මම සිල් අරන් බව දැනගෙන මම ඒක කියන්නේ නැහැ. අහන්නේ නැහැ. හැබැයි ඒ ගීතේට හිත ඇතුලේ ඉන්න ඉඩ දීලා තියෙනවා. ඉන්න ඉඩ දුන්නොත්
වැඩි වෙලා යන්නේ ඒක මගේ කටින් වචන හැටියට පිට කරවනෝමයි එක සැරයක් අමතක කෙරුවා නැවත මතක් වුණා ඊළඟ පාරත් අමතක කෙරෙව්වා හිතලා බලන්න තුන්වෙනි පාරත් හතරවෙනි පාරත් ඒ ගීතයට ඒ නීවරණයට හිතට එන්න දුන්නොත් මම දන්නේම නැතුව මං අතින් කියවෙනවා අන්න ඒ නිසා නාදිවාසයේදී ඉවසන්න නම් එපා ඒක දුරින්ම දුරු කරන්න ගීතයක් මතක් වෙච්ච ගමන්ම ඒකට ප්‍රතිපක්ෂ වෙච්ච බුදු ගුණයක් මතක් කරන්න ගාතාවක් කියන්න පිරිත් පද ටිකක් කියන්න ඒත් ඒක අරක හිතෙන් පහ වෙලා යනවා හැබැයි ඉතින් නීවරණ දුරු කරලා නැති නිසා ආපහු ආපහු එනවා එහෙනම් ඉන්න දෙන්න එපා නාදිවාසීති පජහති ඉවසන්නේ නෑ වගේම ඉවත් කරලම දාන්න ඕනේ ඉවසන්න එපා ඉවත් කරලම දාන්න විනෝදේති ළඟ ඉන්න දෙන්න එපා දුරින්ම දුරු කරලා දාන්න අමතක කරන්න උත්සාහ කරන්න විනෝදේති කියලා කිව්වේ ඒකයි එහෙමනම් ධ්‍යාන වඩපුවයි මෙන්න මේ නීවරණ දුරින්ම දුරු කරලයි තියෙන්නේ හැබැයි දුරින්ම දුරු කළාට නැත්තටම නැති කරලද දුරින් දුරු කළා මිසක් නැත්තට නැති කරලා නැහැ තවත් කාරණා දෙකක් තියෙනවා කිව්වා බ්‍යන්ති කරෝති අනභවං ගමීති ඇයි මේ බ්‍යන්ති කරෝති කියලා කියන්නේ විනාශ කරලා දාන්න ඒකයි බ්‍යන්ති කරෝති කියලා කියන්නේ ක්ලේශය විනාශ කරලා දාන්න කෙලෙස් වලට අපි අකමැතිද අපි අකමැති නේ අපි කෙලෙස් වලට කැමති කෙලෙස් වලට අකමැති නම් සංසාරෙ මෙච්චර දුර එන එකක් නැහැ හැබැයි පින්නතුනි අපි කැමති ප්‍රමාණයක් තියෙනවා අපි මෙහෙම හිතන්නකෝ හොඳට හේදිලා ගියපු තැනකින් වැලි ටිකක් අතට ගන්නවා අපි කියන හොඳ වැලි පිරිසිදු වැලි වැඩ කරන්න කපරාරු කරන්න නම් හොඳම වැල්ල සීනි වගේ අපි මේ වගේ වැලිවල ಗುಣ කියනවා ඒක අතේ තියාගෙන හොඳයි හොඳයි කිය කී හිටියට බැරි වෙලාවත් ඒක කටට දාගන්නවද අපි කීයටවත් කටට දාගන්නේ මොනම හේතුවකින් හරි ඒ වැලි ටික කටට ගියොත් මෙච්චර හොඳ පිරිසිදු සීනි වගේ වැලි කටේ තියාගෙන ඉන්න කැමතිද කටට ගියපු ගමන් මොකද කරන්නේ කියන කාරණාව අපි හොඳට දන්නවා එතකොට මැස්සෙක් වාගේ සති අතේ වහලා ඉන්නකොටත් සමහරලාට අපි එලවන්නේ නැහැ හැබැයි මැස්ස කටට ගියොත් අපි ඒකට කොහොමවත් කැමති නැහැ සර්පෙක් සමහර වෙලාවට සර්පෙක් දැක්කහම සර්පෙන් කැමතියි ඉන්න සමහර නම් පිළිකුල් කරනවා සමහරු බයයි සමහරු කැමති හරි ලස්සනයි කියලා බලාගෙන ඉන්න හරි ආසයි ඒ වුණාට ඕනෑවට වඩා ළඟට ගන්නෙ ඕනෑවට වඩා ළඟට ගන්නෙ නෑ එහෙමනම් මෙතන බ්‍යන්ති කරෝති අයින් කරලා දානවා බැලි ටික කටේ දාගන්නේ නෑ වගේ අයින්ට කරලා දානවා ඇතුළට ගන්නෙ නෑ විනාශ කරලා දානවා පිනතින විනාශ කරලා දැම්මට සමහරව ආයෙ උපදිනවා අපි කියමු සමහර ගහක අතු කොච්චර කපලා දැම්මත් ආයෙ පැලවෙනවා සමහර සත්තුත් ඉන්නවා ගහලා මැරුවා කියලා හිතාගෙන ගියාට ඒගොල්ලන්ට පස්සේ ආයෙ පණිනවා නමුත් සර්පයා පිළිබඳව හොඳටම බය වෙච්ච පුද්ගලයා මොකද කරන්නේ දැන් අර පුද්ගලයා නම් කැමැත්තෙන් බලාගෙන හිටියා එයා සර්පයන්ට බය නැහැ ලස්සන බල බල ඉන්නවා බය කෙනා කරන්නේ මරලම දානවා මරලා පුච්චලාම දානවා විනාශ කරලා නැතිම කරලා දානවා එහෙමනම් අනභවං ගමීති කෙලෙස් වලටත් මොකද කරන්න කිවි ළඟ තියාගෙන ඉන්න එපා නැත්තටම නැති කරන්න මාර්ගසිතෙන් ඒ කෙලෙස් විනාශම කරලා දාන්න කිව්වා ආය උපදින්න බැරිම තත්වයට පත් කරපු දවසට අපි රහත් වුණා කියලා කියනවා නිවන් අවබෝධ කළා කියලා කියනවා ආයි කෙලෙස් වලට එන්න ඉඩ දීලම
ඉඩ දීලම නෑ. එහෙමනම් අවිද්‍යාවට මොකද කරන්න කිවි? අවිද්‍යාවත් දුරින්ම දුරු කරන්න අවබෝධ කරලා චතුරාර්ය සත්‍ය දැනගෙන මෝහයෙන් ආයසරයක් ආර්ය සත්‍ය වැහෙන්න දෙන්නේ නැතුව දුරින්ම දුරු කරන තාක්කල් අපිට තියෙන මේ කරදර මේ සංසාරේ දිගින් දිගට මෙනවා. මේ භවයේ යම් කරදරයක් වුණා කියලා අපි ඒක අයින් කළා කියලා ඊළඟ භවෙත් ආයෙනවා. මුලින් කතා කළේ මලිත්‍යා දුච්චරිතං. යම් කාන්තාවක් පිරිමියෙක් විවාහ වෙලා එදෙන අත්හැරලා යනවා, මේ විවාහය සාර්ථක නෑ, මේ පුරුෂයා එක්ක ඉන්න බෑ, මේ කාන්තාව එක්ක ඉන්න බෑ කියලා අත්හැරලා යනවා. අත්හැරියට ඒ කාන්තාව සදහටම සංසාරෙම අත්හැරලාද? ඇයම ආයසරයක් සංසාරෙ මුණගැහෙන. ඇයම මුණගැහෙන වාර සීමාවක් නෑ. ඇය මුණගැහෙන වාර සීමාවකුත් නෑ. ඇය අත්හරින වාර සීමාවකුත් නෑ. ඔහු මුණගැහෙන වාර සීමාවකුත් නෑ. ඔහු අත්හරින වාර සීමාවකුත් නෑ. එතකොට ආයය මුණගැහිමින් අත්හරිමින් ඇයි මේ යන්නේ? මුණගැහෙනවත් අත්හරිනවා විතරක් නෙමෙයි. සමහර කාන්තාවක් නිසා පුරුෂයාට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. සමහර පුරුෂයෙක් නිසා කාන්තාවට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණත් සංසාරේ ආයෙත් මුණගැහෙනවා. ඒක තමයි මේ ක්ලේශය දුරින්ම දුරු කරපු නැති එකේ විපාකය. අවිද්‍යාව දුරින්ම දුරු කරන්න කටයුතු නොකරපු එකේ විපාකය. බණ දහම් අහනකොට, ජාතක පාලිය කියවනකොට, සූත්‍ර ධර්ම කියවනකොට එකම කාන්තාව නිසා නොයෙක් වර විනාශයට පත්වෙච්ච පුද්ගලයෝ පිළිබඳව අපිට ධර්මයෙන් අහන්න ලැබෙනවා. තෘෂ්ණාව නිසා, අවිද්‍යාව නිසා. ආන් ඒ නිසා සාමාන්‍ය විදිහට අත්හරින්න නෙමෙයි, නැත්තටම නැති කරලා ආය උපදින්නේ නැතිවෙන්ඩ විනාසම කරලා දාන්න. දුර්ජනයා ළඟින්වත් තියාගන්න එපා කියලා කියන්නේ. සර්පයා ළඟින්වත් තියාගන්නේ, දුර්ජනයත් ළඟින්වත් තියාගන්න එපා. ආන් ඒ කාරණාව හරියටම වැටහිච්චහම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අසේවනාච බාලාන, බාලයෝ ඇසුරු කරන්න එපා කියලා. බාලයෝ ඇසුරු කරන්න එපා කියලා මංගල සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කළා. බාලයෝ ඇසුරු කරන්න එපා කියලා තමයි පඬිතුයෝ ඇසුරු කරන්න කියලා දේශනා කළේ. මුලින්ම කිව්වේ පඬිතුයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි, බාලයෝ වයින් කරන්න කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. මම මේ කරන ලද පුණ්‍ය කර්මය නිසා බාලයන්ගේ ඇසුරක් නොලබම්වා අපි හිම ප්‍රාර්ථනා කරනවා. මට බාලයන්ගේ ඇසුරක් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට අපි ප්‍රාර්ථනාවෙන් පස්සේ එළියට බහින්නෙම බාලයොත් එක්ක. එතකොට බාලයෝ දුරු කිරීමක් අපේ නෑ. හැබැයි බාලයා ඇසුරු කරන්න ගියහම ඔහු මොන ක්‍රමයෙන් හරි මාව අකුසලයට පොළඹවනවාමයි. අපි නම් කියනවා මිනිස්සු දැනගෙන ඇසුරු කරාම හොඳයිනේ. වැරද්ද ගැන කතා කරාම, අපි ඒවට හූමිටි දෙන්නේ නැතුව හිටියාම හොඳයිනේ. ඒගොල්ලෝ වැරදි වැඩකට යනකොට මම නොයා හිටියාම හොඳයිනේ. ඒගොල්ලෝ ගිහිල්ලා රාරක්කු බීවට බොන්නේ නැතුව මම පැත්තකට වෙලා හිටියාම හොඳයිනේ. අපිට එහෙම කරන්න පුළුවන් කියලා තමයි අපේ කල්පනාව. නමුත් එහෙම හිතාපු හුඟක් අය කරන්නේ නැහැ කියපු දේවල් කරාපු අවස්ථා ගැන, කරන අවස්ථා ගැන මේ ලෝකේ ඕන තරම් දකින්න තියෙනවා. අනිත් කාරණාව, බාලයෙක් ඇසුරු කරන්න ගියහම ඔහු බාලයෙක් නමුත් අපිට හරියට උදව් කරනවා. උදව් කරලා උදව් කරලා උදව් කරලා ඔහු අන්තිමට අපෙන් උදව්වක් ඉල්ලනවා. ඒක ජීවිතේ කවදාවත් කරන්න හිතලා තිබ්බ වැඩක් නෙමෙයි. නමුත් මේ පුජ්‍යලයා මට මේ තරම් උදව් කරලා තියෙනවානේ. මොහු වෙනුවෙන් මට එක බොරුවක් කියන්න බැරිද මේ පුජ්‍යලයා බේරගන්න? ආන් එහෙම හිතලා බොරුව කියන්නම වෙනවා. එහෙනම් පාප මිත්‍රයා ඇසුරු කිරීමේ විපාකය.
ආගේ නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ තැනට ආපුහම බ්‍යන්ති කරෝති ක්ලේශය ළඟවත් තියාගන්න එපා. එහෙනම් බාලයා දුර්ජනයා ළඟවත් තියාගන්න එදාට කැමති නෑ. එදාට තමයි දුර්ජනයව අපින් ඈතට මෑත් වෙලා යන්නේ. මේ කාරණා ටික භාග්‍යතුන් වහන්සේ මනාවගෙන හැර දැක්වුවහම අර පුද්ගලයා සංසාරය ගැන හොඳ අවබෝධයක් ලැබුවා. සසර පිළිබඳව ලොකු කලකිරීමක් ඇති කරගත්තා. මේ භයානක සංසාරයෙන් එතර වෙනවා මිස අරයට මෙයාට වෛර කර කර එයා මෙයා නිසා ලැජ්ජාවෙන් මගට බහින්න නැතුව ඉන්නවා කියන එක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි කියන කාරණාව හොඳටම අවබෝධ කරගත්තා. එහෙනම් පින්නතුනි මේ අවිද්‍යාව කියන ධර්මතාවයත් එක්ක අපිත් කොයි තරම් පැටලුනාද, තව තවත් කොයි තරම් පැටලෙනවද, අනාගතයටත් කොයි තරම් කරදරවලට මූණ පානවද, සතර අපායට කොයි තරම් විවෘත වෙනවද, පුළුහන් තරම් ලැබිච්ච අවස්ථාවෙන් අවිද්‍යාව නැමැති මලයෙන් ඉවත් වෙන්න වීරය වඩන එක ඥානවන්ත සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. එතෙන්ට යන්න නියමම මග බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තිනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරපු කෙනා සසර දුක් සියල්ලම කෙරවල කරගන්නවා. එතෙන්ට යන්න වීරය වඩන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය මොරටුපාර පිළියන්දල පදිංචි එස්.පී. ජයසුන්දර මහත්මයා සහ ධර්මා කුරුකුලසූරිය මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් උතුම් අරමුණු මේ භවයේදීම අප සියලු දෙනාට උතුම් සෝවාන් මාර්ගය ලබා ගැනීමට සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මියගිය ඥාතීන් වන චාර්ලිස් සිල්වා කුරුකුලසූරිය පියාණන්, ඩබ්ලිව්.බී. බබා නෝනා මව, ඩේවිඩ් ජයසුන්දර පියා, ඇලිස් නෝනා මව සහ සරණපාල කරුණාදාස, ඥානසිරි කුරුකුලසූරිය සහ සහෝදරයින්ට සහ සිරියලතා ඥාති සොහොයිරිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වන අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත්, ගන්ධර අබේසේකරාරාමයේ වැඩවිසු අපවත් වී වදාළ පූජනීය ගරු පණ්ඩිත මාවනැල්ලේ සද්ධාතිස්ස හිමිපාණන් ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත්, ත්‍රිවිධ හමුදාවේ මියගිය සියලුම රණවිරුවන්ටත්, මෙහි පැමිණ සිටින සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙන අතර, දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට සෙත් පැතීමටත්, දැනට අසනීපයෙන් පසුවන එස්.පී. ජයසුන්දර මහතාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත්, මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අමා නෙත්මිනි දියණියට එම විභාගයෙන් ජයග්‍රහණය කිරීම සඳහා සෙත් පැතීමටත්, බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කිරීමටත්, මෙහි පැමිණ සිටින සියලුම දෙනාට ආශිර්වාද කිරීමටත්, දැනට ලෝකය පුරා පවතින වසංගතය දුරුකර අපරටින් සහ ලෝකයෙන් වසංගත තත්ත්වය තුරන් වේවායි ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුන් බලාපොරොත්තු අතර සිහිපත් කරලා තියෙනවා. මුලින්ම සිහිපත් කළ මේ භවයේදීම අපි සියලු දෙනාටම උතුම් සෝවාන් මාර්ගඵලය ලබා ගැනීමට නෙමෙයි, අපි සියලු දෙනාටම උතුම් රහත් බව ලබා ගැනීම සඳහාම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් රහත් බවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාම සෝවාන් මාර්ගයවත් ලබන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා නිවැරදිව එහෙම ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින්, ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින්, ඔබ අප සියලු දෙනාටම
ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ